samadhi vidarshana bhavana tingkaran samsara kudin atani dinata ya avashya kunuwa sidu karaganna time sudanam wanne ema taritara katiyutta sadhana sthanayata samprapta wana apage pinwat satpurusha kalyana mitra ikitsiri samasinga medutuma me mohothe di mama dhavatma sadare piligena sidinawa e wage ema mage aaradhana apita me putum sat mahaniya pinkama karagannada sthanayata pagin sidu denata mama piligannawa hondai hamaduma hamaduma therwan sarney ඉතින් අපි දැන් දවස් 3-4ක්ම මෙහෙ වැඩසටහන් කරා නේද? හැබැයි මට මෛත්‍රී කිව්වා මේ අලුත් ඇත් ඉන්නවා ඒකෙන් හින්දා පොඩ්ඩක් කලින් නවත්තපු තැනින්ම නැතුව ටිකක් මුල හරියට මතක් කරලා ඒ විදිහට කරමු කියලා. ඒ අතරේ අපේ ධර්ම ගැටලු තියෙනවා නම් අපි පොඩ්ඩක් සාකච්ඡාවට ඉද වෙන් කරගම්මු වෙලා වෙන් කරගම්මු ඒ අතරමැද්දේ භාවනා පුරුදු වෙන විදිහට නේද ඒ විදිහට කරත් හොඳයි කියලා හිතනවා ඉතින් මුලින්ම මට හිතුණා පොඩි රූපසටහන් ටිකක් පාවිච්චි කරලා මේ භාවනාවල සතිපට්ඨාන කියන එක සිහිය පිහිටවීම කියන එක කොයි විදිහටද වෙන්න ඕනේ කියන එක පොඩ්ඩක් සාකච්ඡා කරලා ඉන්න. විනාඩි කීපයක් අපි ඒක වෙන් කරගෙන මොකද ඒක ඉදිරි භාවනාවට අත්‍යවශ්‍යයි නේද? ඒ ටික චුට්ටක් කතා කරලා ඉමු. ඒ වෙනුවෙන් තමයි මේ රූපසටහන් කීපේ පාවිච්චි වෙන්නේ. ඒ අතරේ ප්‍රශ්න තිබුණොත් ඔය සාකච්ඡාව මැද්දෙදිම අහන්න ඒ සම්බන්ධ ප්‍රශ්න තිබුණා. නෑ. මේ පොඩි අදහස් ටික මේ ලෝකය කියන වචනේ ගැන ලෝකය කියලා අපි හඳුන්වන එක දැන් ලෝකය කියන වචනේ විතර පාවිච්චි වෙනවනේ මොකද්ද මතක් වෙන්නේ ලෝකය කියලා කියපුවා සාමාන්‍ය භාවිතයේ නම් ඔන්න ඔය වගේ දෙයක් නේද නිකන් ලෝක ගෝලය කියලා තියෙනවා ඉතින් ඔන්න ඔය වචනේ අපේ සාමාන්‍ය භාවිතයේ තියෙනවා නම් ධර්මානුකූලව පොඩ්ඩක් ඔය වචනේ මේ තේරුම බලා ගන්න ඕනේ මොකද භාවනා ටික කොහොම යොමු වෙන්නේ ඔන්න ඔය අර්ථ දැක්වීම හරියට කරගත්තෙන් පස්සේ ධර්මානුකූලව මොකද්ද බුදුහාමුදුරු ලෝකය කියලා පැවසුවේ කියලා දැන් අපේ මට්ටමින් අපි සාමාන්‍ය අර්ථයෙන් බලපුවාම මේ ලෝකය කියලා එකක් තියෙනවා බාහිරව නේද එළියේ දැන් තියෙනවනේ ලෝකය කියලා අපිට මතක් වෙන දේ ඊළඟට ওই ලෝකයේ ඇතුලේ මං ඉපදෙනවා මං ඉපදෙන්න කලිනුත් ලෝකේ තිබුණා ඔන්නෝම අදහස් ටිකක් සාමාන්‍ය භාවිතයේ අපි පාවිච්චි කරනවා ඒක වැරද්දක් නෙමෙයි නමුත් ඒ අර්ථ දැක්වීම මේ භාවනාවලට ගන්නකොට පොඩ්ඩක් පැටලිලි සහිත වෙනවා ඒකෙන්ද ඒ ටික මතක් කරලා බුදුදහමට අනුකූලව මේ ලෝකයේ පොඩ්ඩක් අර්ථ දක්වගෙන ඊට පස්සේ භාවනාව පටන් ගන්න ඊට පස්සේ අපිට හිතනවා නේද දැන් බැරිලා හරි මම මැරුණොත් ඒත් ඉතින් ලෝකේ තියෙනවා නේ කියලා. එහෙම හිතන ගතියක් තියෙනවා. හොඳයි ඔය මට්ටම භාවනා කරන්න එච්චර සාර්ථක නෑ මේ මට්ටමේ අදහසක් තියාගෙන. ඉතින් ඔතනම පොඩ්ඩක් වෙනස් කරගන්න වෙනවා භාවනාවලට යනකොට. ඉතින් ධර්මානුකූලව බලමු. මේ සංයුත්ත නිකායේ ලෝකය ගැන කීප අදහසක් දෙකක් මතක් කරගන්න. යාගර සූත්‍රයේ දේවතාවෙක් ඇවිල්ලා බුදුන්තරන්ගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි මේ ලෝකය තුල කී දෙනෙක් නිදි මරනවද කී දෙනෙක් නිදනවද කියලා ප්‍රශ්න. දැන් අපින් ඇහුවොත් ඔය දේවතාව ඇවිල්ලා මොකද්ද අපි දෙන උත්තරේ? ගොඩාක් දෙනෙක් නිදි ඇති මේ වෙලාවේ සමහර පැත්තක් කලවරයිනේ. තව ගොඩාක් දෙනෙක් ඇහැරලා ඇති කියලානේ අපේ අර කලින් මං කිව්ව අර්ථ දැක්වීම අනුව. දැන් මට බාහිර ලෝකේ තියෙනවා. ඒකේ මං ඉපදිලා ඉන්නේ මං මිය ගියත් ඒක තියෙනවා කියන අදහසෙන් අපි උත්තර දුන්නොත් අපේ උත්තරේ වෙන්නේ ගොඩාක් දෙනෙක් මේ වෙලාවේ නිදි. ගොඩාක් දෙනෙක්
herala kiyana uttare budhamaro dena uttare me me apita matak wenawa godak dene budi godak dene kaharala wage budhamaro dena uttare thamai pas denek nidi pas denek kaharala eta kotama penawane da apita ara api loke kiyana hitapu eka mokak hari prashnayak thiyena kiyala e e adahase me uttare ganna ba ganna ba etukota ඊට පස්සේ තව විස්තරත් කරනවා මේ නීවරණ කියන පස් දෙනා කියලා එක පස් දෙනෙක් නීවරණ පහ මතකයිනේ කාමච්ඡන්දයි ව්‍යාපාදයි තීන මිද්දයි උද්ධච්ච කුක්කුච්චයි විචිකිච්ඡ ඒ පස් දෙනයි එක පස් දෙනෙක් අනික පස් දෙනා ඉන්ද්‍රිය පහ මොනවාද ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා එතකොට මේ එතන සූත්‍රයේදී බුදුහාමුදුර දේවතාවට විස්තර කරනවා මේ නීවරණ පස් දෙනා නිදා ගන්න වෙලාවට අනික් පස් දෙනා හැරලා ඒ ඒ අය හැරලා ඉන්න වෙලාවට නීවරණ පහට හැරෙන්න දෙන්නේ නැහැ නීවරණ පහ හැරුණාම ඉන්ද්‍රිය පහට හැරෙන්න දෙන්නේ නැහැ ඔන්න ලෝකේ ලෝකේ ඇතුලේ සිද්ධ වෙන දේවල් ගැන බුදුහාමුදුර කියන්නේ දැන් මොකද්ද ලෝකේ කියලා කියන්නේ මේ උත්තරෙත් එක බලන්න අපේ අර ලෝකය තියාගෙන මේ උත්තරේ ගන්න බෑනේ අපිට. මේ මොන ලෝකයේ ගැනද මේ කියන්නේ? නීවරණ පහ ඉන්නේ මොන ලෝකෙද? ඉන්ද්‍රිය පහ ඉන්නේ මොන ලෝකෙද? මේ හිතේ නේද? හිතේ. හිත ඇතුලේ තියෙන ලෝකයක් ගැන තමයි මේ බුදුහාමුදුරුවෝ උත්තර දෙන්නේ. මේ විදිහට. එතකොට මේ හිත ඇතුලේ තියෙන චෛතසික වගේ ධර්ම ටිකක් නෙමෙයි කියන්නේ මේ චෛතසික ඇහැරලා ඉන්නකොට අර චෛතසිකට ඉන්න බෑ. ඒව ඇහැරෙනකොට මේවා නෙදි. ඔන්න ඔහම ලෝකය. චිත්ත චෛතසික ලෝකයක් තමයි මේ උත්තරේට පාදක වෙලා තියෙන්නේ. එතනින් පේනවා නමුත් පේනනහස ලෝකය කියලා මේ අර්ථ දක්වන හැටියට චිත්ත චෛතසික වලින් හැදිච්ච ලෝකයක් නම් ඊළඟට ආයෙ පොඩි ප්‍රශ්නයක් එනවා දැන් මේ ලෝකේ මං මැරුණාම තියෙනවද මං මැරෙන්න කලින් තිබුණා මං ඉපදෙන්න කලින් තිබුණාද මට බාහිරවද තියෙන දැන් ආපෝ අර කලින් තැනට යන්නම් මම පොඩ්ඩක් මෙන්න මේ ටිකත් එක දාලා බලන්න මට බාහිරවද ඒව පවතින්නේ නැහැ ඒ චිත්ත චෛතසික මේ මාතුල. එතකොට මට බාහිර ලෝකයක් පවතිනවා කියලා ධර්මයේ ගන්න බෑ. ඒ වගේම ඒ චිත්ත චෛතසික මං ඉපදීමට පෙරත් තිබුණා කියලා ගත්ත හැකිද? බෑ මේ භවයේ චිත්ත චෛතසික මේ භවයේම අවසෙ නෑ. මං මිය ගියන් පස්සෙත් ඒ චිත්ත චෛතසික ලෝකේ තියෙනවා. නෑ ඒ භවය එතනින්ම අවසෙ නෑ. දැන් මේ ඔක්කොම වැරදිනේ එතකොට. අපි මේ සාමාන්‍ය ලෝකය කියලා ගන්න සේරම වගේ වැරදි අර ධර්මානුකූල විග්‍රහයත් එක්ක බලපහ. ඒකෙන් කියන්නේ මේ අපි ගන්න ඒවා ඔක්කොම අහක දාන්න කියලා. ඒක සම්මතිය. සම්මතිය අවශ්‍යයි එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන්න. ඒක වැරදි කියලා නෙමෙයි මම කියන්නේ. අපි දැන් වෙන් කරගන්න ඕනේ ධර්මානුකූලව ලෝකේ අර්ථ දක්වන්නේ මේ ලෞකික මට්ටමේ එදිනෙදා වැඩ කරගන්න ලෝකේ අර්ථ දක්ව දෙකම තියෙන්න ඕනේ. දෙකම අවශ්‍යයි. එතකොට අපි භාවනා කරනකොට මොන ලෝකෙද මේ ලෝකේ ඉඳලා භාවනා කරන්න පුළුවන්ද බැහැ සියලු භාවනා චිත්තචෛතසික ලෝකේ කියන්නේ මේ මේ ඇඟ කියන සීමාවට අයිති ලෝකය තමයි හැම වෙලේම භාවිතා වෙන්නේ ඔකේ එකක් තව අපි නිකන් තව උපමාවක් ගත්තොත් වෙන විදිහකින් කියනවා නම් දැන් අපි මේ තැන් තැන ඉඳගෙන ඉන්නවනේ. ඔයගොල්ලෝ තැන් තැන් වල ඉඳගෙන ඉන්නවනේ ඔන්න ඔය වාගේ. ඔන්න ඔය වාගේ මේ ලෝක ගොඩක්. නේද? මෙතන එක ලෝකයක්. මෙතනයි මෙතන එක ලෝකයක්. ඔන්නම මට්ටමින් මේ මට්ටමින් මේක දැකීම අපි. මලින්ම. දැන් හිතන්න ඔයගොල්ලෝ ඉන්න තැන ලෝකයක් තමයි ඉඳගෙන ඉන්නේ. එන විදිහට කියනවා නම් මේ ලෝකයක් තමයි ඉඳගෙන ඉන්නේ නේද? ඒක හිලයක් නේ. ලෝකයක් කියන්නේ ලෝකේ හදාගත්ත කෙනා. එයා තමයි දැන් මෙතන මේ අයිති කරගෙන වාඩි වෙලා ඉන්නේ කියලා ඔන්න ඔය අදහස හිතෙන් දරන්න මුලින්. එතකොට ඊට පස්සේ තියෙනවා දැන් මේ ලෝකේ
මේ ඔය තමන් ඉන්න තැන තියෙන ලෝකේ ඒක කොහොමද හැදෙන්නේ කොහොමද මේ ලෝකේ හැදෙන්නේ කියලා දැන් අපි අර එළියේ ලෝකේ මතක් කරොත් අපි මේ සම්මුතිය තියෙන ලෝකේ මතක් කරොත් ලෝකේ හැදිච්ච විදිය ගැන ගොඩාක් තියරි තියෙනවා නේද මොනවාද තියරි මේ ඉර පුපුරලා ගිහිල්ලා මෙහෙම වෙලා පොළව වෙන් වෙලා ඔහමම ඔයගොල්ලෝ අහලා තියෙනවා ගොඩක් ලොකු තීර දින ලෝකෙ හැදිච්ච හැටි ගැන. ඒ අර සම්මුති ලෝකෙ. මේ ලෝකෙ හැදිච්ච ගැන බුදුහාමුදුරු දේශනා කරනවා මෙන්න මෙහෙම. චසු ලෝකෝ සමුප්පන්නේන. චසු කියලා කියන්නේ 6. සමුප්පන්නේන කියන්නේ උපදිනවා. ලෝකෙ මේ 6 තමයි ඉපදලා තියෙන්නේ ආයතන 6 ගැනයි කියන්නේ. එතකොට මේ ලෝකය ආයතන 6 තමයි උපදින්නේ. මතක කරගන්න ද ආයතන 6. හැයි කනයි නාසයයි දිවයි ශරීරයයි මනසයි කියන හයේ තමයි උපදින්නේ හැම නිසා කර කෑලි කැඩිලා ඇවිල්ලා ඉර ඇදිලා එහෙම නෙමෙයි. එහෙම ලෝකෙකුත් ඇති ඔය සම්මුතිය අර්ථ දක්වන නමුත් මේක තමයි ලෝකෙ. ඊළඟට මේ චසුකුබ්බති සන්තවන් මේ හයමයි මේ ලෝකය ඇසුරු කරන්නේ. ලෝකය කියලා කියන ඔය ලෝකය හදාගත්ත අර මම කියන හැඟීම. ඔය ආයතන හය ඇසුරු කරගෙනමයි පවතින්නේ. චන්නමේව උපාදාය මේ හය උපාදානය කරගෙන චසු ලෝකෝ විහඤ්ඤති මේ ලෝකේ සත්‍ය වෙහෙසටපත් වෙනවා විහඤ්ඤති කියන්නේ වෙහෙසයි යාට හවස වෙනකොට මහන්සි වෙන්න දැනේ නේද අන්න ඔය කියන කාරණොත් පේනව නේද මේ අපි අර බාහිරව ගන්න ලෝකය ගැන නෙමෙයි මේ කියන්නේ ආයතන හය මත ඇති වෙන ලෝකය ඒකමයි අපි ඇසුරු කරන්නේ. අන්න එතන බොහොම වැදගත් දෙයක් තියෙනවා. මේ ආයතන හය ඇරෙන්න වෙන කිසි දෙයක් අපි ඇසුරු කරලා නැති බවයි ඕකෙන් කියන්නේ. නේද? ආයතන හය ඇකන නාසය දිව ශරීරය මනස ඇරෙන්න වෙන කිසි දෙයක් අපේ අත්දැකීම් වල නැහැ. ඇසුරු කරලත් නැහැ. ඒකයි චතු කුබ්බති සන්තවන් කියලා කියන්නේ. ඊළඟට ඒ හයමයි උපාදාන කරගෙන ඒ හය තුළමයි මේ මම කියන හැඟීම ජනිත වෙන්නේ ඒ හය හින්දමයි මාව වෙහෙසටපත් වෙන්නේ කියලා තියෙනවා. ආයි පොඩ කියන්නේ දැන් චසු ලෝක සමුප්පන්නේ නැහැ කියලා කියන්නේ ආයතන හය උඩ තමයි ලෝකෙ උපදින්නේ. ලෝකෙ සමුප්පන්න වෙන්නේ. මොන දැන් මේක ලෝකෙ කියලා හිතන්න. දැන් ලෝකය ගෝලාකාරයි කියලානේ අපි ඉගෙනගෙන තියෙන මේක ගෝලාකාර නෙමෙයි නේද? මේක මේ ඉරියව්ව හැඩය තමයි ගන්නෙ. ඒක තමයි ලෝකේ භෞතික හැඩය. ඒකේ ඔන්න ඔහම හයක් හයි කරලා තියෙනවා. ඇයි කනයි නාසයයි දිවයි ශරීරයයි මනසයි මේ සීමාව ඇතුලේ තමයි පවතින්නේ. ඉතින් මෙහෙම භෞතික සීමාවක් තියෙනවා මේ ඇඟ කියලා. ඒ භෞතික සීමාවේ තමයි ආයතන හය හයි කරලා තියෙන්නේ පවතින්නේ. ඒකෙන් තමයි ලෝකේ සමදේ වෙන්නේ. ඒක තමයි අර පළවෙනි පදේ. දැන් ඒ මත හැදෙන ලෝකයක් තමයි අපි ඇසුරු කරන්නේ. ආයතන හය මත හැදෙන ලෝකයක්. ඒක පැහැදිලිද? ඔය තැන හරියටම අපි පැහැදිලි නැති තැන් ඉවර කරගෙන ඉන්න ඕනේ භාවනා කරන්න යනකොට. අරමුණ ගන්නේ හය. අන්න හරි. ඔය හයේ ඇරෙන්න වෙන දෙයක අත්දැකීමක් අපිට කවදාවත් තිබිලත් නැහැ තියෙන විදිහකුත් නැහැ. ඉපදිච්ච දවසේ ඉඳලා හරි ඊට කලින් හරි සංසාරේ ඊට කලින් හරි ඒත් ඉතින් ඔය ආයතනමයි. ආයතන මතමයි මේ ලෝක ගොඩනගමින් තිබිලා තියෙන්නේ. ඉතින් අත්දැකීම් ඔක්කොම ඒකෙහින් දම තමයි මේ චසුකුබ්බති සන්තවන් කියන්නේ ඒ හයමයි අසුරු කරන්නේ. හයමයි අසුරු කරන්නේ. ආයන්නම් පොඩක් ආය විස්තර කරන්න කිව්වේ නේද? චන්නමේව උපාදාය කියන්නේ ඒ හයෙන් උපද්දගත් දේවල් තමයි මං හිතෙන් අල්ලන් ඉන්නේ. උපාදාන කරගෙන ඉන්නේ. ඊට පස්සේ ඒවා ඇසුරු කරනකොට දැන් ඒ හයෙන් උපද්දගත් දේවල් මං ඇසුරු කරනකොට මට මොකද වෙන්නේ? වෙහෙසයි. දුකයි. වෙහෙස කියලා කියන්නේ දුක් වෙනිනවා කියන්නේ. සත්‍ය දුක් විඳිනවා කියලා කියන්නේ ඔන්න ඔය අර්ථයෙන්. ඉතින් බලන්න පොඩි වචන කීපකින් බුදුහාමුදුරුවෝ මහ විශාල බණක්කේ.
ඒ සූත්‍රයේ තියෙන්නේ. මේ ගැන අපි තව ටිකක් පස්සට භාවනා කරන ගමනුත් සාකච්ඡා කරමු. මේ හඳුන්වා දීමක් විතරයි. ඊළඟට දැන් මේ හයෙන් සංඥා තමයි උපද්දන්නේ අපිට. ඇහෙන් වර්ණ සංඥා, කනෙන් ශබ්ද සංඥා, දිවෙන් රස සංඥා. කොහොම මේ සංඥා උපද්දනවා? මේ සංඥා උපද්දනකොට ඒ එක එක සංඥාව ගැන අපි මොනවද කරන්නේ? හිතෙන් හිතනවා, විතර්ක කරනවා, විචාර කරනවා, හිතනවා. හිතලා නොයෙකුත් අදහස් ගොඩනගා ගන්නවා. අපි එක එක්කෙනා වෙන වෙනම එහෙම හිතලා ගොඩනගාගෙන තියෙනවා නේද? අපි ඔය ආයතන හයෙන් ආපු සංඥාවලට අපි එක එක්කෙනා පුද්ගලිකව හිතලා අදහස් ගොඩනගා ගන්නවා. ඒ ගැනත් බුදුහාමුදුරුවෝ දේශනා කරන මෙන්න මෙහෙමයි එක වෙන්නේ කියලා. මේ චූල විවහ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නහේව සත්‍යානි බහූනි නානා කියලා. කියන්නේ මේ ලෝකේ සත්‍ය ජාති ගොඩක් නැහැ කියලා කියන්නේ. අඤ්ඤත්‍ර සංඥාය නිච්ඡානි ලෝකේ. සංඥාව ඇරෙන්න නিত্য සත්‍යයි අසත්‍යයි කියලා දේවල් නැහැ කියලා කියනවා. අපිට තියෙනවා. ඉතින් අපි හිතලා ගොඩනගාගත්ත මේවා ඇත්ත, මේවා බොරු කියලා මට තියෙනවා, ඔබතුමාටත් තියෙනවා, හැමෝම තියෙනවා. නමුත් බුදුවරයෙකුට පේන්නේ සංඥාව ගැන හිතලා ගොඩනගාගත්ත ඇත්තයි බොරුයි කියන දෙක ඇරෙන්න වෙන ඇත්තක් බොරුවක් කියලා දෙයක් ලෝකේ නැහැ කියලා. තක්කංච දිට්ඨිසු. ඒ කියන්නේ තර්කයෙන්, දෘෂ්ටියෙන් ප්‍රකප්පයිත්වය ප්‍රකල්පනය කරලා සත්‍යං මෝසති ද්වේ ධම්මාව. මේවා ඇත්තයි, මේවා බොරුයි. මෝසති කියන්නේ බොරු. ද්වේ ධම්මාව කියලා ධම්ම දෙකක් හදා ගන්නවා කියලා. ඔන්න අපේ ජීවිතේ දැන් පොඩි කාලේ ඉඳලා අපිට එනවනේ සංඥා. සංඥා එනවා. ඒ එන සංඥාවලට අපි හිතනවා. හිතපුවාම උපකල්පනය, ප්‍රකල්පනය ඕවා කරපුවාම තර්කය ගොඩනැගෙනවා. තර්කය ගොඩනැගුණාම අපිට හිතෙනවා මේ කියන්නේ ඇත්ත තමයි, මේ කියන්නේ බොරු, මේක ඇත්ත, මේක බොරු කියලා අපිට හම්බෙන ඒ දේවල් දෙකට බෙදා ගන්නවා කියලා. ඔක තමයි අගාධය අර්ථය. ඒ කියන්නේ ආයතනයෙන් සංඥා හම්බෙනකොට ඒ පිළිබඳ හිතලා අදහස් ගොනු කරගෙන ඇත්ත නැත්ත කියලා දෙකක් අපි හදා ගන්නවා. දැන් මට ඇත්ත වෙච්ච ඒවා වෙන කෙනෙකුට ඇත්ත නෙමෙයි. එයාට ඇත්ත වෙච්ච ඒවා මට ඇත්ත නෙමෙයි. ඒකින්ද ලෝකේ කලහ ඇති වෙනවා, විවාද ඇති වෙනවා. අර මිස් අන්ඩර්ස්ටෑන්ඩින්ග් කියලා අපි කියන්නේ එක්කෙනෙක් අනෙක් එක්කෙනා තේරුම් ගන්නෑ. මොකද එයාට සත්‍ය, මෙයාට අසත්‍ය. දැන් ඔයගොල්ලෝ දන්නවා බුදුහාමුදුරුවෝ හම්බෙන්න කවුරු හරි ගියාම කිසිම මේ තරහක් වෛරයක් ඇතුව නෙමෙයි කවුරුත් එළියට එන්නේ. හැමෝම යම් සතුටක්. බුදුහාමුදුරුවෝත් එක්ක සාකච්ඡා කරපුවාම එහෙමයි. ඇයි එහෙම වෙන්නේ? දැන් අපිත් එක්ක කවුරු හරි සාකච්ඡා කරපුවාම එහෙම යනවාද? නෑ. සමහර අය හොඳ කියලා නෑ, සමහර අය බැනලා යනවා. ඇයි? මගේ සත්‍ය මුසාව කියන දෙකයි එයාගේ සත්‍ය මුසාව කියන දෙකයි අතර පරස්පර තියෙනවා. ඉතින් එතකොට මම එයාගේ සත්‍ය කියන එක මමත් කිව්වොත් මට ප්‍රශංසා. එයා සත්‍ය කියපු එකට මං නෑ ඕක බොරු කිව්වොත් මට බැනවා. ඕක නිසා ගැටේ. බුදුහාමුදුරුවත් එක්ක එහෙම කවුරුත් ගැටෙන්නේ නැත්තේ මොකද? බුදුහාමුදුරුවෝ මේ ධර්මතාවය දන්න හින්දා අනික් කෙනාගේ මනසේ එයා තර්ක කරලා ගොඩනගාගත්ත ඇත්ත නැත්ත දෙක දකිනවා. දැකලා ඒක අරමුණු කරලා දේශනා කරන්නේ. ගැටීම් නැහැ ඒක හින්දා. අනුකම්පාවෙන්මයි දේශනා කරන්නේ. දන්නවා අර සංඥාවලට මෙහෙම හිතලයි මෙයා මේක ඇත්ත කියන්නේ කියලා. ඒ ඇත්ත ගැන වාද කරන්නෙත් නැහැ. ඔයාට ඔය අදහස එන්නේ මෙන්න මෙහෙම හිතුවා කියලා දෙනවා. ඒක නිසා ගැටීමක් නැහැ. අනික් අයට ඒ අදහස් ඇති වෙන්නේ කොහොමද කියලා දන්න නිසා උන්වහන්ස එක්ක මේ කවුරුත් ගැටෙන්නේ නැහැ. වාද කරනවා නම් වාද කරනවා කියන එකයි ගැටෙනවා කියන එක දෙකක් නේද? වාද කරනවා කියන්නේ අදහස් නැහැ මට හිතෙන්නේ මෙහෙම, ඇයි ඔබ වහන්සේ එහෙම හිතෙන්නේ කියලා සත්‍යක එහෙම ඇවිල්ලා අහන්නේ. එහෙම තියෙනවා. නමුත් ඒ වුණාට අන්තිමට මොකද වෙන්නේ? අන්තිමට බුදුන් සරණ යනවා ඒගොල්ලෝ. පොඩක් අය. එහෙම වෙන්න හේතුව මෙන්න මේ ධර්මතාවය අනුව ඒ සාකච්ඡා කෙරෙන හින්දා. දැන් මම මේ කියන්න හදන්නේ අර ආයතන හයෙන් සංඥා උපද්දලා දෙනකොට අපිට සිද්ධ වෙලා තියෙන වැඩේ. පොඩි කාලේ ඉඳලම ඕකයි සිද්ධ වෙන්නේ. අපි සංඥා ගැන හිතලා තර්ක කරලා ගොඩනගාගත්තා මේවා සත්‍යයි මේවා අසත්‍යයි කියලා දෙකක්. එතකොට යම් තාක් දේවල් ඔයගලන්ට දැන් ඇත්තයි කියලා හිතලා තියෙනවනේ මේ වෙනකොට
ඒවා ඇත්තයි කියලා හිතා ගන්න. නමුත් ඒක ඇත්ත උනේ කොහමද කියලා දැන ගන්න ඕනේ. කොහොමද ඇත්ත උනේ? සංඥාවලට හිතලා. සංඥාවලට හිතලා ඒව ඇත්ත වුණා. තව දේවල් ඔයගොල්ලෝ බොරු කියලා හිතාගෙන ඉන්නවා නම් සංඥාවලට හිතලා තමයි ඒ බොරු කියලා හිතාගෙන ඉන්නේ. යන්නේ එහෙම තේරුම් ගන්න. ඒ කියන්නේ දැනට ඇත්ත කියලා හිතන හරි දැනට බොරු කියලා හිතන හරි ඒව ගැන පොඩ්ඩක් ආයේ සැක කරන්න. මේක මොකක් හරි මොකක්ද මට වැරදිලාද කියලා පොඩි සැකයක් ඇති කරගන්න. එහෙම වුණාම තමයි අර අපිට මේ දහම පැත්තට ලං වෙන්න පුළුවන් වෙන්නේ. බැරි වෙලා හරි අපි තදින් ඒව අල්ලන් හිටියොත් මේවමයි ඇත්ත. මේවමයි බොරු කියලා අපිට දහමට ලං වෙන්න තරම් මොළොක් නෑ. අපේ හිත මුරුදු නෑ. එතකොට මේ අපේ දෘෂ්ටි කඩා ගන්න බැරි වෙනවා. පැහැදිලි නේද? දැන් භාවනාවලදී මොකද්ද කරන්නේ? මේක කියන්නේ හේතුව තමයි භාවනාවේදී අපි සංඥාවක් තමයි ගන්නෙ. පිළිකුල් නම් පිළිකුල් සංඥාව ගන්නවා. පිළිකුල් සංඥාවට හිතලා මේක ඇත්තද කියලා හිතා ගන්නවා. ওই ක්‍රමෙමයි දාන්නේ. දාලා අර වෙනද හිතාගත්ත ඇත්ත වෙන ඇත්තකට හරවනවා. උදාහරණයක් විදිහට මේ ඇඟ කියමු. මේ ඇඟ ගැන දැනට පොඩි කාලේ ඉඳලා හිතලා මේකට සුබ සංඥාවක් ආරෝපණය කළ දින මට හම්බෙච්ච වටිනාම දෙයක් පරිස්සම් කරන්න ඕනේ. වැදගත්ම දෙයක් කියලා සංඥාවක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක ඇත්තත් නෙමෙයි. මොකද ඒක මේ විදිහට නේ හැදුනේ. සංඥාවට තර්ක කරලා හිතලා නේ හදාගත්තේ. භාවනාවේදී වෙන සංඥාවක් ගන්නවා. අසුබ සංඥාව. අරන් ඒකට තර්ක කරනවා. කරලා අර කලින් හදාගත්ත ඇත්ත බොරු කියලා දාගන්න. බොරු නෙමෙයි. කොහොමද මේක ගන්න මේ ජරා ගොඩක් කියලා අනිත් පැත්තට දානවා. ඒත් මේක නේද වෙන්නේ. කලින් ඇත්ත වෙන පැත්තකට දානවා. වෙන පැත්තකට හරවනවා කියන්නේ ඒ හරවපු එක ඇත්ත කියන එක නෙමෙයි. මේ ඇඟ පිළිකුල් කියන එකත් නෙමෙයි ඇත්ත. අපි ඒවෙන් තේරුම් ගන්න හදන්නේ මේ ඇත්ත බොරු කියන ඒවා වෙනස් කර දෙහැකි. වෙනස් කරන විදිහට තමයි භාවනා ටික සංවිධානය වෙලා තියෙන්නේ. සංඥා වෙනස් කිරීමෙන් තමයි ඒක කරන්නේ. සියලු භාවනා එහෙමයි. පැහැදිලිද? මම පැටලෙන්නේ මන්ද ඔයගොල්ලෝ නෑ නේද? ඔව් ඇත්ත බුරු කියලා දෙකක් ඇත්තරම නැත්නම් එකකට අනික සාපේක්ෂයි. ඒකෙහිඳ සංඥා මාරු කරතේ. දැන් ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ බුදුහාඳුරු දේශනා කරනවා මේ පිළිකුල් දේවල් කියන ලෝකේ පිළිකුල් දේවල් කියලා හිතන ඒවවල නොපිළිකුල් සංඥාව අරගෙන ඉන්න. ලෝකේ නොපිළිකුල් කියලා හිතන දේවල් වලට පිළිකුල් සංඥාව අරගෙන ඉන්න. ලෝකේ පිළිකුල් නොපිළිකුල් කියලා දෙකම හිතන ඒවට නොපිළිකුල් සංඥාව ගන්න. නැත්නම් පිළිකුල් සංඥාව ගන්න. ඔන්න ඔහම කියලා සංඥා මාරු කර කර ඉන්න ස්වාමීන් වහන්සේලාව පුරුදු කරනවා. ඇයි ඒ? ඒක සංඥාවක්වත් හරිනේ දෙන්නේ. මාරු කරන්න අපිට තේරෙනවා මේවා මාරු කර තේමීම ඇත්තක් නෑ. නිකන් හිස් දේවල් කියන අදහස තමයි හැමින් එන්නේ. ඒකයි ඒ ස්වාමීන් වහන්සේලාගේ මනස ඒ විදිහට පුරුදු කරන්නේ. භාවනා ගැන මම කියන්න හදන්නේ භාවනා එකක්වත් තදින් ගන්න එපා. මොකද ඒවා තියෙන්නේ එක සංඥාවක් වෙනස් කරලා තව සංඥාවකින් අපි හැමින් මේ සංඥා ඔක්කොගෙම ගැලවෙන තැනකට ලං කරන්නයි හදන්නේ. එක සංඥාවක් හරි තදින් ගන්න ගත්තොත් අර සංඥා වලින් මිදෙන තැනට ලං වෙන්න බැරි වෙනවා. මොකද දැන් අපිට මොනවා හරි ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් යමක් මතුවෙනවා නම් ඒ මතුවෙන්න යම් පෙර කර්මයක් හේතු වෙලා තියෙනවා. ඒ පෙර කර්මය මේ භවයේ එකක් වෙන්නත් පුළුවන්, පෙර භවයේ වෙන්නත් පුළුවන්, ඊටත් කලින් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා එහෙම වෙන් කරලා අපිට හොයාගන්න බෑ. ඒක බුදුරෙයින්ම වෙන්න ඕනේ. ඒක හරියටම දකින්න මේක වෙන්නේ මේ කාර්යය කියලා. අපි දැනට කරන්න හදන්නේ මේ අපිට ඇවිල්ලා තියෙන සංඥා අපි ඇත්ත කියලා හිතපුවා බොරු කියලා හිතපුවා ගැන වෙනදතරින් තදින් ගන්න බුරුල් කරනවා මුරුදු කරනවා. මුරුදු කරන්න භාවනා පුළුවන් වෙනවා එයාට. තදින් ගත්තොත් එයාට භාවනාවක් කරලා වෙනස් කරගන්න බැරි වෙනවා. මුරුදු හිතක් හදාගන්න ඕනේ ඒකයි භාවනා කරනකොට. මට මේක දාන්න බැරි වුණා මේ සිංහල තීරුමේ. එකිනෙකින් වෙනස් වූ බොහෝ සත්‍ය නැත. සංඥාව හැරෙන්නට වෙනම සත්‍ය කියා දෙයක් ලෝකේ නැහැ. තම තමන්ගත් දෘෂ්ටීන් පිළිබඳව තර්ක යොදා ගැනීමෙන් සත්‍යයක් මුසාවක් කියා දෙකක් හදාගනු ලබයි. ඒක තමයි බොහොම ගැඹුරු ගාථාවක්.
එතකොට මේ ආයතන හයෙන් හදාගන්න ලෝක ಜಾති තුනකට කඩනවා බුදුහාමුදුරුවෝ. ලෝක ಜಾති ගොඩාක් අපිට හදාගන්න පුළුවන්. ආයතන තුනේ මේ මානසික විදියට නෙමෙයි මනුස්ස ලෝක විතරක්ම නෙමෙයි ලෝකතල 31ක් තියෙනවා නේ ඔක්කොම කඩනවා මේ එක එක තලවලට. හැබැයි ආයතන හයම තමයි ආයතන හයෙන් පෙන්වන සමහර දේවල් ඒ විදිහට සත්‍යයි කියලා ගත්තාම අපි කාම ලෝකෙට වැටෙනවා. දැන් මේ වැටිලා ඉන්නේ එතනට. දැන් වැටිලා ඉන්නේ කාම ලෝකෙට. හැබැයි ඔයගොල්ලන් මතක නැති වුණාට ඔයගොල්ලෝ කලින් රූප ලෝකෙත් හිටියා. ඒ කියන්නේ රූප බ්‍රහ්ම නේද? බ්‍රහ්ම මට්ටම. අරූප බ්‍රහ්ම මට්ටමේ ඔයගොල්ලෝ හිටියා. ආයේ කාලෙකදී සමහරවිට ආයෙත් එහෙ එක එක මොම් මාරු වෙනවා. සංඥා නෙමෙයි වෙනස් වෙන්නේ. සංඥා වෙනස් වෙනකොට වෙන ලෝකයක් දැයි. ඔන්නහම බුදුහාමුදුරුවෝ මේ ලෝකතල 31ේම ඉන්න සත්‍යෝ මෙහෙම ප්‍රධාන තල තුනකට කඩලා පෙන්නවා. කඩලා දැන් අපි ඉන්නේ කාම මට්ටමේ හිඳ අපිට තියෙන විශේෂ ප්‍රශ්නයක් කාමච්ඡන්ද කියලා. කාමයට කැමැත්ත. කාමයට ඇලිලා. ඉතින් කාමයට ඇලිච්ච ගතිය කඩලා ඉන්නවනේ මුලින්. ඒක කඩන්න භාවනාවක් තියෙනවා. කාමච්ඡන්දේ කඩන්න පිළිකුල් භාවනාවක් තියෙනවා. නැත්තම් අනිත්‍ය භාවනාවක් තියෙනවා. එහෙම එහෙම එක එක භාවනා යොදාගෙන ඒවා මෙනෙහි කරමින් මේ කාමච්ඡන්ද කියන ඇලිච්ච ගතිය කඩන්න ඕනේ. ඒක තියාගෙන කවදාවත් අපිට මේ මට්ටම් වලින් ගැලවෙන්න බෑ. දැන් නිවන කියලා අපි අරමුණු කරනකොට මේ එකක්වත් නෙමෙයි. කාම මට්ටමේ සංඥාවකුත් නෙමෙයි, රූප මට්ටමේත් නෙමෙයි, අරූප මට්ටමේත් නෙමෙයි. ඒ කියන්නේ ওই සංඥා ඔක්කොගේම මිදිච්ච මට්ටම. මේවා ලෝකනේ, අරවා ලෝකෝත්තර. ඊතර වෙච්ච මට්ටම. තේතෙන්ට යන්න නම් මේ තුනේම ඒවා කඩන්න ඕනේ. මේ තුනටම බැඳිලා තියෙන සංයෝජන ටික කඩලා දානවා. ඒක ටිකක් අමාරුයි. මොකද අපි අර සත්‍යයි, මේවා ඇත්තයි, මේවා බොරුයි කියලා හිතාගත්ත ගතිය තදයිනේ. ඒක කඩන්න ටිකක් මහන්සි වෙනවා. ඒකට තමයි භාවනා තියෙන්නේ. හොඳයි. එතකොට දැන් මේ කාම ලෝකේ ඉන්න අපිට මෙන්න මේ වැඩේ තමයි සිද්ධ වෙන්නේ. මොහොතක් පාසා වන්නොහම හිත මේ එක එක තැන්වල මතුවෙනවා. විඥානය කියලා අපි කියන්නේ නේද? විඥානය එක එක තැන්වල මතුවෙනවා. ඒක එක නන්දීලා තියෙන පේනවනේ නේද? ආයේ විස්තර කරන්න ඕනේ නැහැ නේද? රූප දකින විඥානයක්, සද්ධාන විඥානයක්, රස දකින විඥානයක් කියලා එකම විඥානය මේ මතුවෙන තැන හැටියට පොඩ්ඩක් නමක් දීලා තියෙනවා. ආයතන හයනේ උපදින්නේ මේ හය පොළේ තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ හය පොළ පේන නේද? හය විස්තර කරන්නේ නැහැ. ඒ විඥාන හය මතුවෙමින් තමයි මේ අපිට මේ සංඥා හදලා දෙන්නේ. එතකොට විඥානයක් කොහොමද මතුවෙන්නේ? නිකන් දැන් හිතක් තිබිලා හිතක් තියෙනවත් නෙමෙයිනේ. ඒක උපදිනවා. දැන් මට ඕගොල්ලන්ව පේන්න මේ ඇහි මේ විඥානේ උපදිපදි තමයි මට ඕගොල්ලන්ව පේන්න. ඕගොල්ලන්ට මාව පේන්නෙත් එහෙමයි. මම මේ කතා කරන එක ඕගොල්ලන්ට ඇහෙන්නේ කණේ විඥානේ උපදිපදි ඇහෙනවා. දැන් ඇයි ඔහම විඥාන උපදින්නේ? මොන හේතු කරගෙනද විඥානයක් විඥානය උපදින්න හේතුවක් තියෙනවා. විඥානය කියන්නේ යම් දෙයක ඵලයක්. හේතුව මොකද්ද? හේතුඵල විදිහට දකින්න. පෙර කර්මය. අනිවාර්යයෙන්ම පෙර කර්මය.